පුද්ගලයක ජීවිතේ හැංගීම් දැනීම් තියෙනවා. මේ හැංගීම් දැනීම් හැම එකක්ම හොඳ නරක කියලා කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. අපිට දැනෙන හැම හැංගීමක්ම අපට දැනෙන හැම දැනීමක්ම අපි ක්‍රියාවට නංවන්න ගියොත් සමහර විට අර්බුදකාරී වාතාවරණයක් ඇති වෙන්නත් පුළුවන්. මොකද හේතුව මම අර කිව්වා වගේ හැංගීම් දැනීම් හොඳ නරක දෙකක් තියෙනකොට නරක හැංගීම් දැනීම් ක්‍රියාවට නංවන්න ගියොත් නරක ප්‍රතිඵල තමයි භුක්ති විඳින්න වෙන්නේ. අද අපි කතා කරන්න යන්නේ Tamange හැංගීම් දැනීම් නිවැරදිව හඳුනා ගන්න බැරුව හොඳ නරක ભેදයක් ඇතිව විමසා බලන්න නොහැකි වීම හරහා ජීවිතය අමාරුවේ වැටිච්ච පුද්ගලයෙක්ගේ ජීවිත කතාවක්. ඒ නිසා අපි ඔබට මතක් කරන්නෙත් හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් හිතන්න. අපි ආරම්භ කරමු මෙරු මතර කාමරේ 33 කාමරේ. අපි ගත කරන ජීවිතයේ විවිධ කාලවලදී විවිධ මිත්‍රයෝ මුණ ගැහෙන්න පුළුවන්. මේ විදිහට මුණ ගැහෙන මිත්‍රයෝ හොඳ නරක කියලා බෙදා ගන්නත් පුළුවන්. හොඳ යාළුවෝ හම්බුනොත් ප්‍රතිඵල හොඳයි. නරක යාළුවෝ හම්බුනොත් ප්‍රතිඵලය ටිකක් වෙනස් වෙන්න පුළුවන් හොඳට සාපේක්ෂව. මේ ඉන්න රොෂාන්ඩත් ඒ වගේ තමයි. යාළුවෝ හිටියා හොඳ පෞල් ජීවිතයක් තිබ්බා. මේ හැම එකක් එකම රොෂාන් ඒ කාලේ බොහොම සතුටින් කාලේ ගත කරා. ඒ ගත වෙච්ච අතීතය ගැන මතක් කරන්න කැමතිද? මගේ නම රොෂාන්. මම බැඳලා මට ලස්සන පෞල් ජීවිතයක් තිබුණා. මගේ වයිෆ් ගේ නම ලක්මාලි. අපි බැඳේ අවුරුදු ගාණක් එකට ආදරය කළා. මමත් බඳින්න කලින් අනිත් කොල්ලෝ වගේම කරන්න පුළුවන් හැම දෙෙම හැම නිදහසම වින්දා. ඒත් ලක්මාලි මගේ ජීවිතයට ලං වුණාට පස්සේ මගේ හැම දෙයකින්ම ඈත් වුණා. ඇත්තටම මම ලක්මාලිට ආදරේ කරනවා. මට හැම තිස්සෙම ඕන උනේ මගේ පෞල් ජීවිතේ පරිස්සම් කරගන්න. ලක්මාලිත් එක්ක හැම මොහොතේම ආදරෙන් ඉන්න. ඉතින් මගේ ජීවිතය ඇතුලේ මට ලං වෙච්ච යාළුවෙක් හිටියා. උගේ නම නුවන්. හලෝ හලෝ උඹට කතා කරන්න පුළුවන් තරඟ ඉන්නේ ලක්මාලි මින්නත් වෙන්න නෑනේ නෑ මචං කියපො මේ අපි උන් ටික සෙට් වෙලා ඉන්නේ උඹට පුළුවන් නම් වරේ දැන් මම නම් මට එන්න වෙන්නේ නෑ මචං මම එනවා නම් උඹට කෝල් එකක් දෙන්න හරි හරි එන්න පුළුවන් නම් උඹ කෝල් එකක් දියන්කෝ ඇත්තටම කියනවා නම් නුවන් කියන්නේ දවසේ කාලේ ඔහේ ගත කරගෙන ටික සෙල්ලක්කාර විදිහට හැදිච්ච කොල්ලෙක්. කොබන් අද උඹේ ලක්මාලි? අද කලින් ගියා බා. ඒක නෙමෙයි. උඹ දන්නවද අර අපේ පන්ති හිටියේ එරාබ? සූත්‍රය. සූත්‍රය. ඕ. ඌ ටවුන් එකේ දාලා ස්පා එකක්. නෑ. යන් දැන්දවඩේ පැත්තේ. අසල යම. හැබැයි ගෙදරට පචක් ගන්න එනවා. මං උඹට කොල්ලක් දෙන්නම්. උඹ කොල්ලක් ගන්න යන්නේ වරෙන් ඈ. යවා. මන් නුවන්ව ආශය කරනවට මගේ නෝනා ලක්මාලි පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. එයාට ඇත්තටම ඕන උනේ මාව නුවන්ගෙන් අයින් කරන්න. එයා ඇත්තටම බය වුණා මන් නුවන් එක්ක එකතු වෙලා මොනවාරි ප්‍රශ්නයක් දාගනි මොනවාරි කුණුගඩක පැටලේ කියලා. ඕකත් එක්ක ඒ හේතුව හින්දාම ලක්මාලි බය වුණා. නමුත් ඉතින් මං යාළුකමක් තියාගෙන මගේ පෞල් ජීවිතෙත් පරිස්සම් කරගෙන ගොඩක් ආදරෙන් කාලය ගත කරා. ඔෂන්ද මේ විදියට නුවන් එක්ක තිබිච්ච සම්බන්ධතාවය නිසා ලක්මාලි රොෂාන් අතර නිතර නිතර අඬදඹරෙහෙම ඇති වුණාද? පොඩි පොඩි ප්‍රශ්න ඇති වුණා. ඒත් ඉතින් මම වයිෆ්ට ආදරේ හින්දා මම ඒවත් බැලන්ස් කරගෙන මගේ යාළුකමත් තියාගෙන ගෙදර පවුල් ජීවිතෙත් ගලපගෙන ගියා. ලක්මාලි මොන්ඩ එනවද වරක් වෙනව? එනවා
ඉෂාන් මේ සාරි ලස්සනයිනේ ලස්සන ඉක්මනට යමු බස් එකත් ගිහිල්ලා දැන් යා जीवित इदिरी गमन यानकोट रोशांगे लग्मालिगे जीवित कार्य बहुल निवसे वेडपल निशिले सकरगान अत्तुदौकारिगे अवश्यतावे कुत लग्माली रोशांग योजना करन निवसत वेडट कौरुहरि गमु कियला रोशांग होंदम यालुवा विदियट हंदुनगत नुवंट कियनवा වැඩට කවුරු හරි හොයලා දෙන්නත් කියලා. හැබැයි මේකම තමයි රොෂාන්ගේ ජීවිතේ වරදින්න අවශ්‍ය කරන ප්‍රධාන පියවර තියෙන තැන. මොකද උනේ රොෂාන්? එදා මොකද්ද ඒ ගත්ත තීරණය? ඒ ගත්ත තීරණය ගැන අදටත් මම ගොඩක් පසුතැවෙනවා. එක දවසක් ලක්මාලිම කියනවා ජොබ් එක වෙලා ගෙදර ආවට පස්සේ යාට ගෙදර වැඩ කරද්දී හරි මහන්සි. මොකද රස්සාවෙත් ගොඩක් මහන්සිලා යා ගෙදරට එන්නේ. මමත් ගොඩක් බිසි හින්දා ගෙදර වැලට කවුරු හරි ගමු කියලා. රොෂාන්. රොෂාන්. මට එන්න ගාම වැඩට ගිහින් ඇවිල්ලා ගෙදර වැඩ කරන්න අමාරුයි රොෂාන්. ඉතින් මට දැන් මොනවද කරන්න කියන්නේ? අපි ගෙදර වැඩට 7 කෙනෙක් ගමු. වැලට මිනිස්සු ගත්තා වගේ නෙමෙයි. පරිණාඩ කියවන්න ගියම තමයි වැඩේ තියෙන්නේ. අනේ රොෂාන්. මොන හරි කරමු. මං නුවන්ට කියලා බලන්න. අර රස්තිය අධිකාරිය ආල්වටද? උන් රස්තිය අධු ගන්න නැහැ. මිනිසුන්ට එහෙම කතා කරන්න එපා. ඒක හරි නැහැ. ඒ වුණාට මම කැමති නැහැ ඔයා ආව ආශ්‍රය කරනවට. හරි හරි. දැන් ඉදා බලන්න වෙලාව කීයද කියලා. හෙට වැඩට යන්නත් තියෙනවනේ. दवास का मटा तीन या आदर के मंगा बटावे गिदर वेडकार वेडकरानेमती सत्टेना होता मम हितुआ सह लकमालित इतर कियन हिंदा मगे हितरा तेरूंगे तीन कौर बड़े गिदर वेडट हिटिया ना इक लकमाल लोक दया कियला मम बेलुआ कौर बड़े गैन के खोया का गिदर वेडट कर මාසේ පඩියකට වගේ එහෙම දෙයකට ඉතින් කොහමරි මට ඉඳපු එකම යාළුවත් මොනවකටත් මං ආශය කරේ නුවන්වනේ මම උඩ දවසක් නිකන් ගිවන්නේ මෙහෙම ලක්මාලි මචං ගෑනු කෙනෙක් හොයනවා ගෙදර වැඩට පුළුවන් ඔබ පොඩ්ඩක් බලපන් කියලා ආ වසිනා මොකද කරන්නේ මෙතන මම මේ පොඩි වැඩ කරා ඔබ මට වැඩ කෙනෙක් හොයලා දියම් මචං ප්ලීස් පොඩ්ඩ හිටපන් මම මොකක් කරලා හොයලා දෙන්නම් ඔබට බලන්නම් කියලා හරියන්නේ නැහැ මචං මට මේ වැඩේ කොහොම හරි කරලා දෙන්න ඕන. ඔබ ඉල්ලපු ගාම මචං මේ මගේ ළඟ තියාගෙන ඉන්න ඉල්ලපු ගාම උඹට දෙන්න බං. මම කොමාරු උඹට හොයලා දෙන්නම්. අත්ත අරගෙන මාව කාවි බං. හරි හරි පොඩි ඉතින් මම බලා ගන්න. කොහොම ටික දවසක් ගියාට පස්සේ නුවන්ම කිව්ව මේම ගෑනු කෙනෙක් ඉන්නවා මම එක්කන් එන්නම් කියලා. ඊට පස්සේ ගෑනු කෙනාව ගෙදරට එක්කන් ආවා. ලක්මාලි ගෙදර ඉන්න දවසක. එයා නුවන්නම් කිව්වේ නුවර පැත්තේ ගෑනු කෙනෙක් කියලා. කුමාරි හාමි කියලා. ඔෂා මේ නూరుපැත්තේ ළමයි ආ එහෙමද ඔයා කලින් ගෙවල් වල වැඩ කරලා තියෙනවද අනේ ඔව් මං ගෙවල් වල වැඩ කරලා තියෙනවා මේට කලින් එහෙනම් මං යන්න මගේ වැඩ ඉවරයි අනේ මචං ඔබ මේ වෙලාවේ මට මාරු උදව්වක් කරියා තැන්කියු මචං ඒක නෙමෙයි කුමාරි මේ නෝනායි මහත්තයගේ ඉන්දියක් බල්ලා කරන්න ඕනේ එන්න මම ඔයා කාමරෙ පිටන්න. බට ඕන දෙයක් කරගත්තා කිය. අනේ මේ පලෙන් බයි යන්න. මං යන වෙනම් ඈ. සාමාන්‍ය පෙනුමක් එයාට තිබුණා. හොඳට වැඩ ටික් කරගෙන හිටියා. අතන ලක්මාලිත් ගොඩක් සතුටු වුණා. මොකද යාට ගෙදර තියෙන වැඩ ටික අඩු වුණා. අර ගෑනු කෙනත් අපෙත් හිත දිනාගෙන ගොඩක් සතුටෙන් අපේ ගෙදර වැඩ කරගෙන හිටියා.
ගිහිල්ලා කුමාරි හාමි අපේ ගෙදර වැඩ කරගෙන ගියා. ඊට පස්සේ දවසේ තමයි නුවන් අමුතු අයිඩියා එකක් මගේ ඔළුවට දැම්මේ. ඌ කියනවා මේ කුමාරි හාමි ලස්සනයි නේ බම්බ පොඩ්ඩක් try කරලා බලපන් කියලා. ඇත්තටම මගේ තුන් හිතකවත් ඒ කියන්නේ එහෙම අදහසක් තිබුණේ නැහැ. ඇත්තටම තිබුණේ අනුකම්පාවක්. අපේ ගෙදර වැඩ කරන්න ගෑණි මම මේකට හොඳට සලකන්න ඕනේ කීයක් හරි වැඩිපුර දෙන්න ඕනේ එහෙම අදහසක් විතරයි තිබුණේ. මගේ වයිෆ් කේ පරණ ඇඳුම් පවා යට දීලා තියෙනවා. ආ good morning මචං. ආ very good morning. කොහොමද? මොකද අපේ ළමයා වැඩ ටික කරගෙන ඉන්නවනේ. එයා වැඩ ටික කරනවද ඉන්නවා. ඔබට ඕන වැඩ කරගත්තා කියලාගෙන් ඈ. ටික අරගෙන ඉන්න බබා. දැනිට ඉතර ඉන්නවා. ඔබ මාව දික්කසාද කරන්න දාදන්නේ? මට ඕනේ නැහැ ඔබගේ කුරුළු කූඩුව කඩන්න. මං කිව්වේ ඔබට වැඩක් කරගන්න පුළුවන් කියලා. ඒ විදිහේ යෝජනාව මට කරාට පස්සේ මගේ යටිහිතම මටත් උරෙන් ඒ ගෑණි දිහා නිකන් ආකර්ෂණය වෙනවා වගේ දෙයක් මට දැනුණා. හැබැයි මං කොයිම වෙලේකවත් කුමාරි හාමිටවත් මගේ වයිෆ්ටවත් දැනෙන්න ඇරිය නැහැ. මං කුමාරි හාමි දිහා මේ වගේ හිතකින් එයා දිහා බලනවා කියන එක මං ඒ දෙන්නටම දැනෙන්න දුන්නේ නැහැ. මොකද මං ඇත්තටම ලක්මාට ආදරය කරා වගේම මමගේ පවුල පරිස්සම් කරන්න ෆැමිලි එක ඉස්සරහට ගෙන යන ලොකු ආයාසයක් දරුවා. ඒකත් එක්ක මං හිතන්නේ අර මම මගේ හිතෙන් විතරක් කුමාරි හාමිට කැමැත්ත තිබුණා. ඒක ප්‍රකාශ කරන්න ගියේ නෑ. කුමාරි මට තේකක් බොන්න පුළුවන්ද? ආ පුළුවන් පුළුවන් මහත්තයා. මම හදලා දෙන්න. මොනවාද මහත්තයාට ඕනේ? කිරිතේකද? කිරිතේ බොන්න මං හරි ආසයිනේ. හරි හරි. මම හදලා දෙන්නම්කෝ. මහත්තයා කවදාවත් දීලා නැති විදිහට. රස කිරිතේක හදමුක වලන්න එන මේ විදියට තමන්ගේ බිරිඳට අත් උදව් දෙන්න නිවසේ මෙහෙකාරිය විදියට පැමිණි කුමාරි හාමිට රොෂාන් යම් කිසි විදියකට ආකර්ෂණය වෙන්න ගන්නවා. ඒක ආදරයක්ද කියන එක අපි ඉදිරියට කතා කරලා බලමු. නමුත් කොමාරි මේ ආකර්ෂණයේ අවසානයේදී ලිංගික එකතු වීමක් දක්වාම දුරදිග යනවා. තමන්ගේ බිරිඳට වංචාවක් කරන්න රොෂාන් නිරායාසයෙන්ම පෙළඹෙනවා. මොකද හේතුව මිත්‍රයා රොෂාන්ගේ මනසට කාබද්දපු යම් කිසි විදියකට ඒක විස බීජයක් කියලා කියන්නත් පුළුවන්. සිතුවිලි වෙනස් වෙන්න අවශ්‍ය කරන උත්තේජනයක්. අවසානයේදී රොෂාන් බිරිඳගේ විශ්වාසය බිඳලා දිවසට පැමිණි මෙහෙකාරිය සමග ලිංගික සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. ඒ රොෂාන් එහෙම වුණේ. නුවන් අර වගේ කතාවක් මගේ ඔළුවට දැම්මට පස්සේ එතන මගේ හිතත් වෙනස් වෙන්න ගත්තා. නුවන් එහෙම දෙයක් කිව්වට පස්සේ මාත් කුමාරි හාමි දිහා අමුතු විදිහට බලන්න ගත්තා. සමහර දාට එයා තනියම ඉන්න වෙලාවට එයාගේ කාමරේට එයාට දැනෙන්නේ නැති විදිහට එබිකම් කරන්න පවා මම පුරුදු වුණා. පෞල් ජීවිතේ වගේම හැම දෙයක්ම අමතක කරලා පැත්තකට දාලා මම මගේ ගේ ඇතුළෙම මගේ ගෙදර වැඩ කරන ගෑනු කෙනා දිහා අමුතු ආසාවකින් බලන්න ගත්තා. නිවසට පැමිණි මෙහෙකාරියත් එක්ක මේ තරම් ආකර්ෂණීය බැඳීමක් ඇති කරගන්න තරම් මනස ඒ තරම් බොළඳයි කියන අවබෝධයවත් රොෂාන්ට දැනුනේ නැද්ද? ඒ කියන්නේ ජීවිතේ මේ තරම් විවිධ සමාජයේ ආශ්‍රය කරනකොට මිනිස්සු මුණ ගැහෙනවා, සිද්ධීන් අහලා බලනවා, දකිනවා. ඒවත් එක්කවත් මේක සංසන්දනය කරලා බලලා මේක සුදුසු නැහැ කියන තැනට එන්න අවශ්‍ය කරන මානසිකත්වයක් තිබුණ නැද්ද රොෂාන්? එදා වෙච්ච සිදුවීම් ගැන අදට මම පසුතැවෙනවා. නමුත් ඒ වෙච්ච කාල සීමාව තුළ අනුවන් දීපු උත්තේජනයත් එක්ක මම හිටිය මත් වෙලාවක
මට ඇත්තටම තේරුම් ගන්න බෑ මං ඇයි ඒ වගේ දෙයකට පෙළඹුණේ කියලා. නමුත් මං ඒ වැරද්ද කරා. අදටත් මං ඒ වැරද්ද ගැන පසුතැවෙනවා. ওই විදියට කුමාරි හාමි ගැන ගොඩක් ආසාවෙන් කාමරේට එබිකම් දාමින් ඉඳපු මම දවසක් බීලා ඉඳපු වෙලාවක මං කුමාරි හාමිට වරා පිටිපස්සෙන් ගිහිල්ලා කුමාරි හාමිව බදා ගන්නවා. තුරු කර ගන්නවා. එහෙම දෙයක් ගෑණියෙක්ට වුණාම කාන්තාවකට වුණාම එයා ඒක රිජෙක්ට් කරනවා නැත්නම් අකමැති කියලා අපිට පෙන්නනවා නැත්නම් බයිනවා නමුත් කුමාරි හාමි එහෙම දෙයක් කරේ නැහැ මට ඇත්තටම තේරුණා කුමාරි හාමි මට කැමැත්තෙන් ඉන්නේ කියලා අර තිබිච්ච උත්තේජනේ තව තවත් වැඩි වුණා එදා දවසේම මම කුමාරි හාමිත් එක්ක ලිංගිකව එකතු වෙනවා එතනින් එහා හැදිච්ච බැඳීම ඇත්තට විස්තර කරන්න අමාරුයි මට වෙලාවකට බයිකුත් දැනෙනවා මහත්තයා මේ මට මහත්තයා කියන්න එපා ඒ වුණාට මගේ මහත්තයා බය වෙන්න එපා ඔයාලා මං ඉන්නවනේ ඔව් මහත්තයා මට දැන් ඔයා නැතුව බෑ මටත් එහෙමයි කුමාරේ මගේම නිවසේ මම මගේ බිරිඳත් කුමාරි හාමිත් දෙන්නම මගේ කරගන්නවා ওই විදියට ලක්මාලි ගෙදර නැති හැම වෙලාවකම කුමාරි හාමි මගේ ළඟට ගන්න මම හැමතිස්සෙම උත්සාහ කරා කුමාරි හාමිත් ඒකට හරි කැමැත්තෙන් හිටියේ ගෑනු කෙනෙක් කැමැත්තක් දෙද්දි පිරිමියෙක් කවදාකවත් පස්සට යන්නේ නැහැ ඒක තමයි ස්වභාවය कुमारी मट देगा के ना ලිංගිකව එකතු වෙන හැම වාරයක් පාසම කුමාරි හාමිට එයාට බබෙක් හම්බෙන්නේ නැති වෙන්න බෙහෙත් පවා ගෙනල්ලා දෙන්න මං සැලකිලිමත් වුණා මං ඒ හැමදේම කරලා ප්ලෑන් එකකට කොයිම වෙලාවකවත් ලක්මාලිට පුංචිවත් සැකයක් ඇති වෙන්න දුන්නේ නැහැ කුමාරි හාමිගේ මගේ මෙහෙම වැරදි අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා हाँ नोना मैं हदना
මට ඔයාව හම්බ වෙන්න ඕනේ. ඉතින් මම මේ ඉන්නේ මේ ගෙදරම ඉන්නේ. ඕනෙලක් මහත්තයර මාව හම්බ වෙන්න බැරි. එහෙනම් එනකොට. මේ මහත්තයෝ. රොෂාන් මෙහෙම අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන යනකොට නිකන්වත් හිතුන්නේ නැද්ද? රොෂාන් Tamanගේ බිරිඳට කරන්නේ ද්‍රෝහිකමක් කියලා එහෙම හිතුන්නේ නැද්ද? මගේ හිතට එහෙම වරක් දෙවරක් එහෙම දැනුණා. ඒ කුමාරි හාමිගෙන් ලැබෙන සතුට ඒ හැමදේම එක ඒ හැඟීම් ටික ටික මං විසින්ම යටපත් කරගත්තා. මටත් තේරෙන්නේ නැතුවම කුමාරි හාමි මගේ ජීවිතේ එක කොටසක් වුණා. ලක්මාලි ඉන්න වෙලාවට මම එක චරිතෙකුත් ලක්මාලි නිවසෙන් එළියට ගියාම මං කුමාරි හාමිත් එක්ක වෙනම ජීවිතයකුත් ඒ කියන්නේ මගේ ගේ ඇතුලේ මම කාන්තාවන් දෙදෙනෙක් එක්ක ජීවත් වෙන තැනට පත් වුණා. බබා මම ඔයාට තේ එකක් හදලා දෙන්නම්. ඕකේ. එන්න දෙදෙනි කතර දාලා ඉන්න. බබා හොඳ බබා. මම එක් බබා නෙමෙයි. ඒක නෙමෙයි බබා මම රුපියල් 25000ක් දෙන්නකෝ 25000 මේ මොකටද හදිසි නෑ මේ ගෙදරට යවන්න තියෙනවා ඉන්නේ මට ගලා දරන ඒක රොෂාන්ට මානසික වදයක් උන්නත් ඒක හරි හරි බරක් නේ මොකද දෙපැත්තක්ම සමබර කර ගන්න ඕනේ ප්‍රශ්නයක් ඇති නොවන විදිහටත් ඒක තියෙන්න ඕනේ ඔයාගේ මනසත් සැහැල්ලුවෙන් තියාගෙන ඉන්න ඕනේ ඒක බරක් විතර දරුන් නැද්ද බරකට වඩා ඇත්තම කිව්වොත් මම ඒකට පුරුදු වුණා නැත්නම් ඇබ්බැහි වුණා මිනිස්සු ගොඩක් දේවල් වලට ඇබ්බැහි වුණාම මහා අමුතු විදිහට ප්ලෑන් ගහනවා මම හිතන්නේ මගේ හිතත් ඒ දෙන්නම් බැලන්ස් කරන්න ඕන විදිහට ලස්සන ප්ලෑනින් කරා කියන එක යාළු මිත්‍ර ආශ්‍රය ඇතුලේ සමහර වෙලාවල් තියෙනවා ටිකක් අරුම පුදුම සම්බන්ධතා ඇති වෙනවා මේ ඇති වෙන සම්බන්ධතා සමහර විට අනුමත කරන්න බැරි විදිහේ සම්බන්ධතාවක් වෙන්න පුළුවන් රොෂාන් තමන්ගේ නිවසට පැමිණි මෙහෙකාරියත් එක්ක යම්කිසි ආකර්ෂණයකින් යුක්ත ලිංගික සම්බන්ධතාවයක් කරා මේ සම්බන්ධතාවයේ මෙහෙවනකොට රොෂාන්ගේ හොඳම යාළුවා විදිහට හිටපු නුවන් රොෂාන්ට එක්තරා අදහසක් ගේනවා. ඒකයි මං කිව්වේ මේ සමහර අදහස් යෝජනා අරුම පුදුම වෙන්න පුළුවන් කියලා. මොකද්ද මේ අරුම පුදුම සම්බන්ධයට යෝජනාව? අපි අහලා බලමු. හැබැයි මේකම මං හිතනවා රොෂාන්ගේ ඒ ඉදිරි ගමනට ජීවිතයට ලොකු බලපෑමක් කරන්නත් හේතුවක් වෙන්න ඇති. අපි ඒ නිසා කැමති දැනගන්න රොෂාන් එදා මොකද්ද මේ නුවන් කරපු අරුම පුදුම යෝජනාව නුවන් ওই වගේ යෝජනාවක් ගේන කාලේ වෙද්දී මං කුමාරි හාමිගේ ඇසුරට ගොඩක් අබ්බැහි වෙලා තිබුණේ ඒ කියන්නේ මගේ වයිෆ් ගෙදර ඉන්න වෙලාවට එහෙම නැත්නම් එයා බාත්รูම් එකට ගියපු පොඩි වෙලාවට පවා මං කුමාරි හාමිව ළඟට ගන්න තරමටම කුමාරි හාමි මට නැතුව බැරි වුණා ඒ කියන්නේ රොෂාන්ගේ කාමුක ආශාව ඒ තරම්ම උග්‍ර තත්ත්වයක තිබ්බා. Tamanගේ බිරිඳ චිකකට එහෙ මෙහෙ යන්න ඉඳලා ඒ මොහොතේදීත් කාමුක ආශාව සංසිඳව ගන්න තරම්ම ප්‍රබල කාමුක ආශාවක් රොෂාන්ට තිබුණාද? ඒක ආශාවකට වඩා කුමාරි හාමි දවසින් දවස මාව එයාට නතු කරගත්ත කිව්වොත් මං හරි. ඒ කියන්නේ එයා ටිකෙන් ටික මාව එයාගේ අතට ගත්තා. ඒ තරමටම එයා මාව එයාගේ ජීවිතේට ලං කරගත්තා. ඔහොම ඉඳෙද්දි තමයි මම මේ
වෙන දේවල් ගැන මට කියන්න වෙන කෙනෙක් හිටියේ නැහැ. මට මගේ වෙන යාළුවෙක්ට කියනට වඩා කියන්න ඉඳපු එකම විශ්වාසදායකම යාළුවා තමයි නුවන්. මම උට මේ ගැන කිව්වා. ඒක නෙවෙයි බං. ඔබ මෙච්චර කෝයිද මං කිලා ඉදී. මං උඹ හෙව්වනේ බං. මම අයරයක් ගියා බං. නුවර. මොකෝ මං ගිනාපු කෙල්ල. හොඳයි නේද වැඩපල කරන් ඉන්නෝනේ? අම්මාට සිද්ධි. ගෙදර වැඩ විතරක් නෙවෙයි බං. මගේ වැඩ ටිකක් කරලා දෙනවා නියමට. ඈ? උඹ වැඩත් කරනවද? वाइफ गेदर नतीवेला गेदर डावा नुवान यदा महा टिकक विनस जीवित මං අත්දැකපු නැති යෝජනාවක් එනවා. ඒ කිව්වේ අපි දෙන්නත් එක්කම කුමාරි හාමිත් එක්ක එකට ඉමු කියලා. එක මොහොතේ තුන්දෙනාම එකට ලිංගිකව ඔව් ආශ්‍රය කරමු. කරගන්න දෙයක් ඉක්මන කරගනි. කුමාරකි. අන්න කාමරේ ඉන්නවා. මං කුවාදුම් වෙනවා කියලා. උඹේ ගෑණියෙක් දන්න ඉක්මනටනේ. ඒකේ නෑ බං. මට රින්ග් එකක් ගේන්නම තුකුණානේ බං. උඹ ගාව නැද්ද එකක්? මල් ළඟ කොහෙද බං? උඹ නිකම්ම දිදී මුකුත් පාවිච්චි කරේ නැද්ද? ඒක යවුලන්නේ නෑ බං. එන කාත් එක්කවත් යන්නේ නෑනේ. කමක් නෑ නේද බං? බං යන්න. හරි. කුමාරි හාමි ගැන කියලා මාව උත්තේජනය කරා වගේම නුවන් දක්ෂ වුණා මේක සාමාන්‍ය දෙයක් දැන් ගොඩක් අය කරන දෙයක් කියලා ඒ ගැන ආසාවක් ඇති වෙන විදියට මගේ හිතේ ආසාව ඇති කරා ඇත්තටම එදා අපි තුන්දෙනාම එකට ලිංගිකව එකතු වුණා මට ඒක මහ වෙනස් අත්දැකීමක් වුණා රොෂාන් මේ මොහොතේ හිතුන්නේ නැද්ද මේක ටිකක් විකෘති මට්ටමක දෙයක් කියලා මොකද හේතුව දැන් අපිට තියෙනවා සංස්කෘතියක් සදාචාරයක් සભ્યත්වයක් ලෝකෙම පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා ලිංගික අසුරක් පවත්වනවා නම් සුදුසු ක්‍රමයක් තමයි මේක කියන එක. නමුත් මේ විදිහේ දෙයක් ටිකක් විකෘති මානසිකත්වයක් තියෙන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්ද කියලා කෙනෙක් ප්‍රශ්නයක් නැගුවොත් මම මේ ප්‍රශ්නේ ඔබෙන් අහුවා. ඔබට එහෙම දෙයක් හිතුනේ නැද්ද ඒක? මට මුල් අවස්ථාවේ එහෙම දෙයක් තිබුණා. නමුත් නුවන් ඒ විදියට ෆෝන් එකෙන් වීඩියෝ එහෙම පෙන්නලා මේක දැන් සාමාන්‍ය දෙයක් මේ දේවල් ගොඩක් අය කරනවා කියලා ඒක වැරද්දක් නොවන තරමටම මගේ හිත හැදුවා. එදාම තමයි මේ එහෙම තුන්දෙනාත් එක්ක ලින්ක් එක එකතු වෙන්න කලින් නුවන් මගෙන් ළඟ තියෙනවා නම් කොණ්ඩම් එහෙම නැත්නම් උපත් පාන කපු තියෙනවද කියලා ඇහුවා. මං කිව්වා ඉතින් කුමාරි යාමි අපේ ගෙදරම හිටියේ එයා මෙහෙම පිටට ගියේ නැහැ කවදාවත් ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ කියලා. ඒ හින්දා අපි තුන්දෙනාම කිසිම ආරක්ෂිත උපක්‍රමයකින් තොරව තමයි කුමාරි හාමිත් එක්ක ලිංගික එකතු වුණේ. කුමාරි මේ වෙයි තේ විතර තියාගන්න නෝදේ. තේරුණාද? අනේ පිසුද මහත්තයා මම මේව කවවත් කියන්නේ නැහැ. කුමාරි මේ තවුසකට පියාගෙන ඉන්න ඕනේ ඈ. मगे वाइफ लक्मालिट कुंची पड़ी मैं उपक्रमशीली उना हरी මගේ වයිෆ්ට මේ කිසිම දෙයක් මම දැනෙන්නේ නැරිය නේ කවදාවත්.
අතර මගදී අපේ ජීවිතවලට මුණ ගැහෙන සමහර උදවිය අතර මගදීම අපේ ජීවිත වලින් ඈත් වෙලා යනවා. රොෂාන්ගේ ජීවිතෙත් ඒ වගේ තමයි. ජීවිතේ ගලාගෙන යනකොට Taman සුදුසුයි විශ්වාස කරලා ජීවිතයට ලං කරගත්ත උදවිය රොෂාන්ගේ ජීවිතයෙන් ඈත් වෙලා යන්න අවශ්‍ය කරන අවස්ථාවක් ලැබෙනවා. හැබැයි ඒ වෙනකොට රොෂාන් කරන්න පුළුවන් යම් යම් වැරදි දේවල් ඒ උදවියත් එකට එක රාශි කරගෙන කරලා හමාරයි. අවසානයේ රොෂාන් ඉදිරිය වෙන්නේ ඒකේ පසුතැවීම පමණයි. කොහොම වුණත් මේ කරපු හැම දෙයකින්ම අවසානයේදී බොහොම අයහපත් ප්‍රතිඵලයකට භුක්ති විඳින්න රොෂාන් විතරක් නෙවෙයි රොෂාන්ගේ මිත්‍රයත් එලෙසම භුක්ති විඳිනවා. ඒ තමයි මේ දෙදෙනාටම සමාජ රෝගයක් වැළඳෙනවා. समाज रोगे वेलदी मत जीवित गुडाक देवल कड़ा वेटेन गोट मे मुहते रोशान कोहमद जीवित दकीने की पीट कथा कर वटीन सर रोशान कोहमद मे वेच हेम सिद्धिया जीवित दकीन उत्साह ओ कल मैं कुमारी हामी वत मे वाइफ लक्माली वत हरी लसन पावित करना लकमाली टोर मैं कुमारी हामी पावचिक समाज लकमाली गेदर इन वेला कुमारी हामी मट लकमाली नोपे इन वील कन्ना ये वेलावटना इतर देव पड़ी आडंबर मैं मगे गेयतम कांतावा दिन तीयागे इनवा नींद की वे मा अमृत हंगे मट देवना लसन टकल कसन किसी प्रश्न नोवेना यूज कम पुराने अमृत हंगी मगे हितटावा अभिमान दिन मोड अभिमान नम तेदे मट हेमदया हितेंदी तर रागे मतला हिटेलाम पुराला ओविधिट टीकाल अदितमई एक दवस लकमाली मम निवसी एलियट गिहिन्न वेलावक अब गेदर आवट पास दिनगते गेदर बड़ सैरम अवसल दाल मुनवाड़ी दिया वेलाती है वगैरह अलमारी बाटी को එතන මට තේරුණා කුමාරි හාමි මාව රැවට්ටුවා කියලා. මම මහ ලොකුවටම ඇඳුනා කියන එක මගේ හිතට දැනෙන්න ගත්තා. ඒ වෙලාව නම් හිතට ආවේ කුමාරි හාමි කියන්නේ ලොකු වෛරයක් කේන්තියක්. ওই සිද්ධිය නුවන්ට කිව්වට පස්සේ නුවන්ත් කිව්ව මහ අමුතු කතාවක්. ඌ කිව්වේ එයා කුමාරි හාමිව ලොකුවට අඳුරන්නේ නැහැ. ওই පාරේදී හම්බෙලා තමයි මම එක්කන් ආවේ කියලා. අරබංගම අර ගෑණි කරලා තියෙන වැඩේ ඒ මොකද අපේ ගෑණිගේ මාළිත් තරම් පැල්ලා ගිහිල්ලා නේ බා අම්මට සිරි ඇත්තටම උඹ දන්නේ නැද්ද බයි කින තැන මට ඒ කියලා දවසක් හම්බුණා බං ටවුන් එකේදී ඒකේ දැන් ෆෝන් එක වැඩ කරන්නේත් නෑනේ බෝ ඒක ඉන්න තැන දන්නේ නැද්ද බා ඇත්තටම නෑනේ බං හරි කමන්නේ නෑ බලමු මං ටවුන් එකේ පැත්තට ගිහින් එන්නකෝ හරි බා හරි මට ඒ වෙද්දී නුවන්ටවත් බනින්න හිතුන්නේ නෑ මොකද මන් තේරුම් ගත්ත මමයි වැරදි වැඩේ කරේ කියලා. ඒ කියන්නේ පාරින් දපු ගෑණියෙක් අපේ ගෙදරට ගෙනැල්ලා ඒ ගෑණිත් එක්ක ලිංගික ඇසුරකට මගේ හිත පත් වෙන ඒ කියන්නේ පහත් මට්ටමටම නුවන් මාව පෙළඹුවා.
එකට මම නුවන්ටම වැරද්ද කියනවත් නෙමෙයි. ඒකට වැරද්ද 100%ක් මගේ. මටයි මගේ හිත පාලනය කරගන්න බැරුණේ. ඔබ ඉදිරියේදී මේ ප්‍රශ්නත් හිතේ තියාගෙන ජීවත් වෙද්දී තමයි මට දෙවෙනි මගේ ඇඟේ මොකක් හරි ලෙඩක් හැදීගෙන එනවා කියලා. මට ඇත්තටම කියන්න කෙනෙක් හිටියෙත් නෑ. මට ලක්මාලට කියන්නත් බෑ මෙහෙම ලෙඩක් හැදුණා කියලා. මොකද මම දන්නවා ගෙදරින් දබු වැඩකාරිත් වැඩකාරිය වෙන කුමාරී හාමිත් එක්ක මගේ තිබිච්ච රහස් සම්බන්ධය හින්දා මොන හරි දෙයක් මට හැදිලා තියෙනවා කියලා පොඩි සැකයක් මගේ හිතේ තිබුණා. ඒ වෛද්‍යවරයෙක් කලා යන්න කලින් රොෂාන් නිගමනයකට ආවා මට යම්කිසි සමාජ රෝගයක් වැළඳිලා ඇති කියලා. මට එහෙම රෝග ලක්ෂණ පහළ වෙන්න ගත්තේ මගේ ලිංගේන්ද්‍රය ආශ්‍රේ. එතකොට අතන මම බය වුණා, මං සැක කරා, මං හිතුවා අනිවාර්යෙන් කුමාරී හාමිගෙන් තමයි මට මේක බෝ වෙන්නේ නැත්තේ කියලා. මොකද මම මගේ වයිෆ්ට කවදාවත් මීට කලින් වැරද්දක් කළා නෑ. දැන් ඔය ගැන කතා කරලා වැඩක් නෑ බං. අපි යන් ડોක්ටර් කෙනෙක් ගාවට. හරි බං. මේ වේදනාව විසඳන්න බෑ බං මට. ඒක නම් බං මං කුවේ. අපි යමන් ડોක්ටර් කෙනෙක් ගාවට. අපි අදිසුණා වැඩිද මන් තව. වෙච්ච දේවල් ගැන කතා කරලා වැඩක් නෑ. අපි දෙන්න දැන් අමාරු වෙලා තියෙන්නේ. අපි දෙන්න හිටියන් ડોක්ටර් කෙනෙක් ගාවට. හරි මචං. අපි යා. කුමාරිහාමී ඇර වෙනත් ස්ත්‍රීන් එක්ක රොෂාන් සම්බන්ධතා පවත්ලා තියෙනවද? විවාහ වෙන කලින් පොඩි පොඩි සම්බන්ධතා තිබිලා තියෙනවා. නමුත් විවාහ වුණාට පස්සේ මම කිසිම දවසක මගේ වයිෆ්ට වරදක් කරලා තිබුණේ නැහැ. ඒ කියන්නේ විවාහයෙන් පස්සේ බිරිඳට අමතරව සම්බන්ධතාවයක් පැවැත්වුවා නම් පැවැත්වුවේ කුමාරිහාමීත් එක්ක පමණයි. ඔව්, එච්චරයි. ඉතින් ඒ හින්දාම මට කුමාරිහාමී සැක කරන්න ගොඩක් හේතු තිබුණා. මොකද නුවණුත් කිව්වා කුමාරිහාමීව හම්බුනේ පාරේදී කියලා. ඉතින් ඒකත් එක්ක මම ගොඩක් බය වුණා. මම ඒ ශනිකව හිතාමත් ඉක්මනින් දවසක් වැඩට යන්න නැතුව නිවාඩුවක් දාලා ඒ රෝග සඳහා වෙන් වෙච්ච ක්ලිනික් එකට යනවා. අපි තරුණේ අපි ළඟට එනකොට ඔහුට යම්කිසි ආසාදන තත්ත්වයක් තිබුණා. ඔහු කෝ මුත්‍ර මාර්ගයේ අපහසුතාවයක් තියෙනවා. මුත්‍රා කිරීමේදී දැවිල්ල වගේ ස්වභාවයක් තියෙනවා. ඒ වගේ මුත්‍රා නොකරන අවස්ථාවලදීත් මුත්‍රා මාර්ගයේ අපහසුතාවයක් ඔහුට තේරෙනවා. ඒ නිසා ඔහුගේ දෛනික කටයුතු වලට ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඒකම ප්‍රධානම ඔහුට තිබුණ ප්‍රශ්නයක්. අපිට ඒක ඔහු එක කතා කරනකොට තේරුණා. මානසිකව ඔහු ලොකු පීඩනයකට ලක් වෙලා තිබුණේ. ඔහුගේ මේ ක්‍රියාකාරකම් සුදුසු නැහැ. ඒ නිසා ඔහුට ප්‍රශ්නයක් ඇති වෙයි, සමාජීය වශයෙන් ප්‍රශ්න ඇති වෙයි, ඒ වගේ නොයෙකුත් විදිහේ පීඩනයන් ඔහුගේ හිත ඇතුලේ තිබුණා. ඉතින් අපි මෙතනදී මේ පුද්ගලයාව පරීක්ෂා කරා. ඒ පරීක්ෂා කිරීමේදී අපි හොයාගත්තා ඔහුට ආසාදන තත්ත්වයක් තියෙනවා කියලා. අපි රසායනාගාර පරීක්ෂණ වලින් අඳුනගත්තා ඔහුට ගොනෝරියා නොවන මුත්‍ර ප්‍රදාහය කියන තත්ත්වය තියෙනවා කියලා. ඒක ප්‍රතිකාර කරන්න පුළුවන් තත්ත්වයක්. නමුත් මේවා ප්‍රතිකාර කරන්න පහසු ඉක්මනින්ම පුද්ගලයෙක් අපි ළඟට සේවාවන් සඳහා එනවනම්. දැන් මෙතනදී මේ පුද්ගලයා එයාගේ ඒ ආසාදන තත්ත්වය මතු වුණ ගමන් අපි ළඟට ආවා. ඒ නිසා අපට ප්‍රතිකාර කරන්න පහසු වුණා. මෙතනදී තව ප්‍රශ්නයක් තියෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් හැමතිස්සෙම මේ ලිංගික සම්ප්‍රේෂණ රෝගයකින් රෝග ලක්ෂණ මතු වෙනවා කියලා. ඒකෙදී අපි පැහැදිලිව දැනගත යුතු දෙයක් තමයි බොහෝ විට රෝග ලක්ෂණ මතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කෙනෙක් එක්ක අනාරක්ෂිත ලිංග සම්බන්ධතාවයක් තිබ්බොත් අපිට මේ ලිංගාශ්‍රිත රෝග ඇති වෙන්න පුළුවන් කිසිම රෝග ලක්ෂණයක් නැතුව. ඉතින් ඒක නිසා රෝග ලක්ෂණ එනකන් ඉන්න අවශ්‍ය නැහැ මේ පිළිබඳව පරීක්ෂාවන් කරගන්න. ඉතින් ඇත්තටම මගේ හීන මාළික ඔක්කොම මං ඉස්සලා කඩන් වැටෙනවා වගේ හැඟීමක් තමයි මට දැනුනේ. මොකද මං ඇත්තටම ආස කරේ ලක්මාලිත් එක්ක ලස්සන දුවේ පුතෙක් හදාගෙන ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. මගේ තිබිච්ච මේ සිතුවිලි කාමුකත්වය මේ හැඟීම් එක්ක මට මාව පාලනය කරගන්න බැරි වුණා. අදටත් මං ඒ ගැන පසුතැවෙනවා. මොකද මං හීනකින්වත් මගේ වයිෆ්ට වරදක් කරන්න ඉඳපු කෙනෙක් නෙමෙයි. නමුත් මේ එකිනෙක වෙච්චි සිද්ධිත් එක්ක මම මේකට යොමු වුණා කිව්වොත් ඇත්තටම හරි. ඒ කියන්නේ මං වැරදි කාරයක් නෙමෙයි කියලා මං කියන්න හදනව නෙමෙයි. නමුත් මම මේ දෙයට පත් වුණා. මොකද මගේ නිවසටම ආපු ගෑනු කෙනෙක්, මට නිතර දෙවිලි පේන ගෑනු කෙනෙක්, එයත් මට කැමැත්තෙන් මගේ හැඟීම් උද්දීපනය කරපු කෙනෙක්. ඔවත් එක්ක ওই මොන දේ කතා කරත් අද වැඩක් නැති වුණත් මම අද ලෙඩෙක් වෙලා තියෙනවා. මම හරි කොහොම හරි ඉක්මනට මම මේ ලෙඩේ හොඳ කරගන්නවා. නමුත් මේක මම මගේ
जीवित अतच पाड़मेम मे वेडसराहन बल हेमंट मट की तीयंडी कोई वे तम को लंगिंग आश्रय आलवेकूड़ा तम कने कंदुन सीयट सीया विश्वास विशेष पिटगैन के मुनारी संबंध तीयनवाना करनावाना एक सी दहस्वर हिता अंतिम असरने वेतम मुना प्रश्न एक्केता प्रश्न एक्के तमंगे पाउलट तमंगे वाइफ्ट ये हेमदिनाट ई थिंग हेमदिनाट लिंगिक असुरदी गुड़ा परिसंग खीयन दे मीयन अपे जीवित इकतुना गुड़क उदवी आतर तमंट विश्वासवंत आय तमन हदवत समीपक तमंट यम किसी हो अनदायक शख सहित पुद्गल निन्ना दुरास्त त्यागा गुड़क नुअन ये मुनोत्तम प्रश्नवलीन गुड़क दुरास्वेला आरक्षाकारी विधिट जीवते पहासुवे अभी मतक्रन तीयन ओणैम पुद्गले जीवित समीप उलियट ओणैम पुद्गले जीवित बेदागन लंगुन पलियट ओहु समग तमंगे हेम हंगीमक्म बेदागन उत्साह ऐ समग हेम हंगीमक्म बेदागन उत्साह हेम उबड़ नोदनुत्म ओब वेरदि पारक यनवा नोनुवान ऐन मद दवसे अभी वोट मतकर हेगुम गणुदन पेर नवपारखित अब समूह नवसरा वोट प्रार्थना करना शुभरात्र अब गेलेना रूम अदर कामरे तिस्तुने कामरे जय विवाह।